අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගයි ඔබ මේ එක්වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත දිවයිනේ සීලු පර්සල් වල අධ්‍යන කටයුතු අධිර කිහිපයක් යටතේ අද සිට ආරම්භේ පක්ෂ කිහිපයක ජාතික ලයිස්තු මන්ත්‍රි දුහරවල අවසන් තීරණය අද දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ බිහිසුණු අනතුර කළුතර ප්‍රදේශයේ Facebook සාදයක් සංවිධානය කළ 19 කට වැඩ වරදි 17ත් 23ත් අතර තරුණියන් 5 දෙනෙකුත් ඒ අතර ලෝක නායකයින්ගෙන් යුරෝ මිලියන 250ක ආධාර ලොව පුරා කොරෝනා ආසාදිතයින් කෝටි 2 ඉක්මවයි ප්‍රථමයෙන් අවධානය යොමු කරමු දේශීය පුවත් වෙත කොරෝනා වෛරසය හේතුවෙන් වසා දෙමුණු පාසල් අධිර කිහිපයක් යටතේ අද යළි ආරම්භ කෙරුණා COVID-19 වසංගත තත්ත්වයත් සමග වසා දෙමුණු පාසල් අධිර කිහිපයක් යටතේ අද යළි ආරම්භ වුණා ඒ අනුව එක ශ්‍රේණි සිසුන් පාසලට පැමිණිය යුත්තේ සෑම සතියකම සඳුදා දිනේදී වන අතර දෙක ශ්‍රේණි සිසුන් සෑම අඟහරුවාදා දිනයකදී තුන ශ්‍රේණි සිසුන් සෑම බදාදා දිනයකදී හතරවන ශ්‍රේණි සිසුන් සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදී පාසලට පැමිණිය යුතු වනවා එමෙන්ම සෑම සඳුදා දිනයකදීම හය ශ්‍රේණි සිසුන්ද අඟහරුවාදා දින හත ශ්‍රේණි සිසුන් බදාදා දින අට ශ්‍රේණි සිසුන්ද පාසල පැමිණිය යුතු වන අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙක වෙන් කර ඇත්තේ 9 ශ්‍රේණි සිසුන්ටයි. කෙසේ වෙතත් 5 ශ්‍රේණි සහ 10 ශ්‍රේණි සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතිය දින පහෙම පාසලට පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඉහත සඳහන් කළ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීයික පාසල්වල සිසුන් සඳහා වන අතර සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මෙතර 6 7 8 සහ 9 ශ්‍රේණි සඳහා වන පාසල් කාලය පෙරවරු 7:30 සිට දහවල් 1:30 දක්වා වන අතර 10 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 7:30 සිට පසුරු 3:30 දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මෙතර ඊට දීර්ඝ කාලක සිට නිවසේ සිට සිය අධ්‍යයන කටයුතු සිදු කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින මහත් උද්‍යෝගයකින් සේලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් කරා පැමිණෙන අයරෝ දිවයිනේ සෑම ප්‍රදේශයකදීම දැකගත හැකි වුණා. මේ වතුකරේ සිසුන් පාසල් වෙත පැමිණි ආකාරයයි ලොව පුරා COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගොස් තිබෙනවා මේ අතර ඊයේ දින නව ආසාදිතින් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 2844 දක්වා ඉහළ ගියා
ඊයේ දින නවාසාදිතයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් අතරින් දෙදෙනෙකු සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලයන් වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණි පුද්ගලෙක්. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2844ක් දක්වා ඉහළ ගියා. පුද්ගලින් 254 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබෙන අතර පුද්ගලින් 2579 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ අතර අද අලුයම ජපානයේ සිට පුද්ගලින් 148 දෙනෙකු UL 455 තරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණියා. ඔවුන් PCR පරීක්ෂණින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කළ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන කෝටි 2 ඉක්මවා තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 734132ක්. චීනින් පැතිරීම ආරම්භ වූ කොවිඩ් 19 වෛරසය අද ලොව පුරා කෝටි 2කට අධික පිරිසකට ආසාදිනී වී තිබෙනවා. පසුගිය දින 7 තුළ ලොව පුරා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 1.8කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. වසංගතයේ ආරම්භයේ සිට සතියක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව එයයි. මිලියන 20ක් වන සමස්ත ගෝලීය ආසාදිතින්ගෙන් හතරෙන් එකක ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ලක්ෂ 51 ඉක්මවමින් ඇමරිකාවෙන් ආසාදිතින් වාර්තා වී තිබෙනවා. දින හතරක් තුළ ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබෙමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. ඉන් එහි ප්‍රතිකාර ලැබෙමින් සිටි රෝගීන් දස දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම අනතුර සිදු වෙත්තේ ගිනිකොන ඉන්දියාවේ විජේවාඩා නම් පළාතේ පිහිටුවා තිබූ తాවකාලික රෝහලකදී. ස්වර්ණා පැලස් නම් අවන්හලක් తాවකාලිකව රෝහලක් ලෙස යොදාගෙන තිබුණේ ඉන්දියාව තුළ දෛනිකව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් නැති බැවින්. එම ගින්න ඊයේ උදෑසන නැති වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ගින්නෙන් පුත්කලින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර දිවි බේරාගත් රෝගීන් වෙනත් රෝහලකට යොමු කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියා ග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි පවසායේ සිදු ඇති දේ ගැන තමා අතිශය කම්පාවට පත්වන බවයි. පස්කන්ද කඩාවැටීමෙන් එන හිට තිබූ හැට නල්ලතන්නේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. මේ අතර මධ්‍යම කඳුකරේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැරෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ වාන්තරටු දෙකක් සංක්‍රියව විවෘත වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා. නල්ලතන්නේ පොලිස් වසමට අයත් මොහිනී දියල්ල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ස්ථානයේදී හෙලින් පීටි විශාල පස්කන්දක් ප්‍රධාන මාර්ගයට කඩාවැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා. මෞස්සා කෙළේ ජලාශයට හෙලින් නල්ලතන්නේ නගරයට පිවිසීමට තිබෙන මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන අතර එම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ස්ථානයේදී හෙලින් පිහිටි පස්කන්දකුයි මෙලෙස ප්‍රධාන මාර්ගයට කඩාවැටී තිබුණේ. මෙතර මැදම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලන අධික වර්ෂාවත් සමග කාසල් රී සහ මාවුසා කෙළේ ජලාශවලද ජලමට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ බහර ඉංජිනේරුවන් පවසනවා. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන්දුරටු දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශ බහර ඉංජිනේරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වූ හොත් ඉහළ කොත්මලේ ජලාශයේ සෙසු වාන්දුරටුද ස්වයංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේලට පහලින් කොත්මලේ ප්‍රදේශය පදිංචිකරුවන් සහ කොත්මලයේ ජලය පරිහරණය කරන පුද්ගලින් සැලකිලිමත්ව සිටිය යුතු බවයි එම ජලාශ බහර ඉංජිනේරුවන් පවසන්නේ. එමෙන්ම සෙන්ක්ලියර් සහ ඩෙවොන් දියලි වලද ජල දහරිතාවද ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණයේ නුවරළේ ප්‍රධාන මාර්ගයේ වරින් වර මතුවන ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් රතවහන ගමනාගමනයටද මෙවන විට බාධා එල්ල වී තිබෙන බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර කංකසන්තුරේ සිට මන්නාර මහරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතවෙල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි වීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දෙවන වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින අතර ඒ රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. එමෙන්ම බේරුවල සිට ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ක් 2.5 අතර ඉහළ යාමේ හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. වැලිකම පැලෑන ප්‍රදේශයේදී බෙලියත්ත සිට කොළඹ බලා ධාවනය වන දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් ඊයේ පසුරුවේ අනතුරක් සිදු වුණා. අනතුරින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වී ඇති බව පොලිසිය පවසනවා.
බෙලියත්ත සිට කොළඹ බලා දහවණිය වූ සීග්‍රගාමී දුම්රියේ ඊපසුරු 4:20ට පමණ වැලිගම පැලැන්න ප්‍රදේශයේ ගංගාරාම මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් එම දුම්රියේ ගැටීමෙන් මෙමානතුර සිදුව තිබෙනවා. අනතුරින් මාතර කපුගම බටහිර දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වැලිගම පැලැන්න ප්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයෙකු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පිරිසක් පසුගිය අටවනදා මෙම සංචාරක හෝටලයේ වෙත පැමිණ ඇති අතර එම පිරිස ඊයේ පස්වරුවේ නැවත හෝටලෙන් පිටත්ව යාමට සූදානම් වූ සිටියේදී ජීවිතක්ෂයට පත් වූ සේවකයා විසින් එම පිරිසට අයත් මෝටර් රථය රථ ගාලේ සිට රැගෙන එමින් සිටියේදී මෙලෙස දුම්රිය හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ. එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥාද ක්‍රියාත්මක වෙමින් තිබී ඇති අතර රියදුරුගේ නොසලකිලිමත්කම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා. මිල්ලනිය බැලන්තුඩාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Facebook සාදයක් වැටලීමෙන් කාන්තාවන් 5 දෙනෙක් ඇතුළු 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර සිව්මස් ගැබිනියක්ද සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මිල්ලනිය පොලිස් බල ප්‍රදේශයේ බල්ලන්තුඩාව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පැවතු Facebook සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සන්තකේතිබී රුපියල් 5000කට අලෙවි කරන මත්පෙති 10ක් හෙරොයින් ග්‍රෑම් 2ක් කේරළ ගංජා ග්‍රෑම් 15ක් විදේශීය මත්පැන් බෝතල් 2ක් සහ දුම්වැටි මෙන්ම මත්වීමට යොදා ගන්නා චොකලට් වර්ග සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිනියන් වයස වරුදු 60, 17, 18, 19, 20, 23 සහ 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම මැල්ලමුල්ල දෙහිවල පානදුර දොඩංගුඩ වැල්ලන්තුඩාව යටියන කඩුවෙල බොරලස් ගමෝ සහ හොරණ ප්‍රදේශවල පදිංචි කරුවන් සාදයට භාවිත කළ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ආලෝක පද්ධති පොලිස් බහරයට ගෙන ඇති අතර සාදය මෙහෙවා ඇත්තේ රෝද පුටුවක සිටින ආබාධිත තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මොහු එක් අයෙකුගෙන් රුපියල් 5000ක් මෙම සාදය සඳහා අය කරගෙන ඇති අතර අත්අඩංගුවටපත් කාන්තාවන් අතර සිව්මස් ගැබිනි කාන්තාවක්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවටගත් පුද්ගලයන් අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. නව රජයේ විසින් පාස්කු ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනමින් අවසන් කර එහි වැරදිකරුවන් හට නීතිය ක්‍රියාත්මක කරනු ඇති බවට අපේක්ෂා කරන බව කොළඹ අග්‍රදුගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව පැවසුවා. අභිනවීන් පත්වන නව රජයට අප එකසිතින්ම සුබ ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම ඕම් කෙරෙහි අතිමහත් වූ ජනතාව දැක්කූ ඒ විශ්වාසයට අනුව වැඩ කරමින් රට දියුණු කිරීම සඳහා උපරිමයෙන්ම ක්‍රියා කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ අගරදගුරු තැන්පත් අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් විශේෂාකාරයෙන්ම තම ජනතාව සමග බලාපොරොත්තු වන කාරණයක් තමයි පාස්කු ප්‍රහාරයේ පිළිබඳව පරීක්ෂණ අඛණ්ඩව පවත්වමින් ඒ පිටුපස සිටි ඒ මොළ ඒවා ක්‍රියාකාරීත්වය ඇති කරපු අය පිළිබඳව නීතියානුකූලව ක්‍රියා කරනු ඇතයි උන්වහන්සේ ඉතාමත්ම බලාපොරොත්තු සහගතව සිටිනවා. කොරෝනා වෛරසයෙන් රට සුරක්ෂිත කළ පරිදි පාතාලය හා මත්කුඩු උවදුරද තුරන් කිරීමට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන බව කළුතර දිස්ත්‍රික්කයෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. කිසි කෙනෙකුට හිතා ගන්න බෑ මේ වගේ ජනවරමක් දේශපාලන ඉතිහාසයේ අයි කිසි කෙනෙකුට ගන්න බෑ. ඒක තමයි දේශපාලන ඉතිහාසයේ තාමත්ම පැහැදිලි ජනවරම. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් විතරක් 114ක් ඉන්නවා. අපිත් එක්ක ඒකාබද්ධ වෙච්ච අනිකුත් පක්ෂයක 151ක් දක්වා අපිට යන්න පුළුවන්. කොරෝනා වෛරසයෙන් රටේ ජනතාව බේරගත්තා වගේම මේ රටේ තියෙන එකක් මත්කුඩු ජාවාරම පාතාලය මේ දෙකටත් අනිවාර්යයෙන්ම ස්ථිර විසඳුමක් ලබා දෙනවා. ඒ වගේම රට ආර්ථික වශයෙන් ගොඩ ගන්නවා. රට ගැන අලුත් විදියට හිතනවා.
ජනතාව ඉල්ලන්නේ හැම වෙලෙම වෙනසක් ආසියාතික රටවල්වල දියුණුවමින් පවතින රටවල්වල ප්‍රමුඛස්ථානයට රටක් බවට අපේ ශ්‍රී ලංකාව ගෙනියන්න ඒ හැකියාව තියෙනවා රටක පවත්නා යාන්ත්‍රණය කාලානුරූපීව රටේ සංවර්ධන අවශ්‍යතා මත වෙනස් විය යුතු බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා බොරලොකුඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා මේ රටේට ලොකුම හානිදායක සංශෝධන රාශියක් ඇත්තටම සිද්ධ කරපු නිසානේ 19 දක්වා වැරදි කියලා නිවැරදි කරලා සමාන සම්මත කරපුවක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. අවසානයේ කෙනා පිටින් රටටම හානියක් කළා පාරාජික ලංකාවක් බවට පත් වුණා. සමාජයේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න මේ ඡන්දය තියන්නේ නීතිය හිර කරන්නදී නීතියක් නැහැ දැන්. ඉතිහාසයේ පළමු වරට මෙවැනි ජයග්‍රහණය තුනෙන් දෙකක මෙවැනි ඡන්ද ක්‍රමයක් යටතේ අභිනව ආණ්ඩුව තුල සියලුම මහජන නියෝජිතයින් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මහින්ද අමරවීර මහතා පවසනවා ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහමැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා තුනෙන් දෙකේ බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි පවතින විශ්වාසයත් නිසා තමයි මේ ජයග්‍රහණය ලබා දෙන්නේ දැන් අපිට රජයට විශාල වගකීමක් පැවරෙනවා රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම අපි මෙතන පක්ෂ විදියට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවට වැඩි අවශ්‍ය වෙන්නේ රට හදන එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඊ අපි රැස් වුණා අපි යෝජනා කරේ තීන්දු කරේ කිසි ඉන්දු කොන්දේසියකින් තොරව ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රට හදන්න සහයෝගය ලබා දෙයි. ඒක මේ ඇමතිගම් ප්‍රමාණය අනුව ලැබෙන තනතුරු අනුව එහෙම කටයුතු කරන්න අපේ සූදානමක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු බල ප්‍රදේශවල අපිට ඡන්දය පාවිච්චි වුණා. ඒ ජනතාව අපිට ඡන්දය ලබා දීලා තියෙන පොදු ජන පෙරමුණට ඊට අතිරේකව යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය කරනවා. දැන් අවුරුදු ගණනාවකට පස්සේ ඒක තවත් විශේෂ අවස්ථාවක්. ඒ උතුරේ ජනතාවත් දැන් වම ගැන විශ්වාසය තියන්න පටන් ගන්න තියෙනවා. ඒක හොඳ ප්‍රමණතාවයක්. ප්‍රතිපත්ති වශයෙන් පරාජිත කිසිදු අපේක්ෂකයෙකුට ජාතික ලයිස්තු මන්ත්‍රී දුර ලබා නොදෙන බව අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්තිරත්න මහතා පවසනවා ඒ වාරියපොළ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි මේ මැතිවරණ ව්‍යාපාරයේ ලංකාව පුරාම කීවේ ලැබෙන පළමු මන්ත්‍රී ධූරය අපි ඥානසාර ස්වාමීන් වහන්සේට පක්ෂයේ විසින් නම් කරනවා කියලා. කොහෙත්ම අපිට ඒක කඩ කරන්න බෑ. අනික තමයි අපි ප්‍රතිපත්තියක් හැටියට පක්ෂේ ආරං තිනවා පෙරදුන කිසිම කෙනෙකුට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර ලබා දෙන්නේ නැහැ කියලා. මේ වෙනකොට මධ්‍යම කාරක සභාව සහ පක්ෂයේ සියලුම දෙනා ලංකාව පුරාම අති බහුතරය උන්වහන්සේගේ ඒ නම යෝජනා කිරීම අනුමත කරලා තිනවා. ඒ ඉදිරියේදී මේ බලවේගයේ ඉදිරියට යන්න නම් අපිට ප්‍රධාන සාධකය තමයි අපේ ගෞරවනීය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ. අපි ගමක් ගමක් ගාන ගයක් ගයක් ගාන කියලා ප්‍රකාශ කරේ ගලබඩත්තේ ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තු වැඩම කරන්න අපිට සහයෝගය දෙන්න කියලා සමස්ත ප්‍රජා වෙනුවෙන් උන්වහන්සේ පාර්ලිමේන්තුව තුල හඬ නගනවා. ඒකට වෙන කිසි කෙනෙක් මේ පුරප්පාඩු පුරවන්න බෑ. උන්වහන්සේ පිරිසිදු චරිතයක්. ඒ නිසා අපි යෝජනා කරන්නේ අදටත් හෙටටත් ඥානසාර හාමුදුරුව පාර්ලිමේන්තුවේ නියත වශයෙන්ම වැඩම කළ යුතු වෙනවා. ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කරන සභිකයින් පිළිබඳව පක්ෂ කිහිපයක් අද දිනේ සිය අවසන් තීන්දුව ලබා දීම සඳහා සාකච්ඡා පවත්වනු ලබනවා. නව පාර්ලිමේන්තුව සඳහා ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 29ක් තෝරාපත් කෙරෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කෙරෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව 17ක්. මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පිළිබඳ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 7 දිනක පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිත අතර එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ජනබලවේගයේ නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකු බැගින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට නියමිතයි. අදාළ මන්ත්‍රී නියෝජිතයින් පිළිබඳව මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව වෙත දෙනුම් දී නොමැති අතර ඊට අදාළව වූ පක්ෂ අභ්‍යන්තර සාකච්ඡාවන් කිහිපයක්ම අද දිනේ පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග ස්නාන් කළේ.
මෙතර ඉලංගේ තමිල් අරසු පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් අකිල ඉලංගේ තමිල් කොංග්‍රසින් එක් මන්ත්‍රීවරයෙක් සහ අපේ ජනබල පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙකු බැගින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනවා. කෙසේ වුවත් මැතිවරණ කොමිසම සඳහන් කළේ අදාළ පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කෙරෙන නියෝජිතයින් පිළිබඳව මෙතෙක් නිශ්චිත දැනුම් දීමක් සිදු කරනු මැති බවයි. ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර සම්බන්ධයෙන් අදාළ පක්ෂ අතර මේ වන විට පවතින්නේ අවිනිශ්චිත තීරණයක් බවයි අදාළ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ. කෙසේ වෙතත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව සඳහා තෝරාපත් කර යැවෙන නියෝජිතයින් පිළිබඳව දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව එළඹෙන 14 වනදා තෙක් කාලය ලබා දී තිබෙනවා. එත් සමගින් සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි අලි හබුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.